කතා කළ යුතු ඔබගේ පුංචි දරුවා කතා නොකරන්නේ නම්, කතා කරමින් සිටි ඔබේ පුංචි දරුවා හිටි හැටියේම කතාව නැවැත්වුවේ නම්, මව්පිය දෙපළ වශයෙන් ඔබගේ හදවතට දැනෙන්නේ කුමක්ද? සොබා දහමේ සාමාන්‍ය සංවේදනාවන්ට නිසි ලෙසින් රිසි ලෙසින් ප්‍රතිචාර නොදැක්වීම ඔටිසම් රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණයයි. ඔටිසම් කියන්නේ ස්නායු වර්තන කැටලුවක්කාරය. ඒ කියන්නේ මේ ළමයාල ස්නායු වලින් එන ප්‍රශ්න නිසා මේ ළමයාල එනවා. ඒ වුණාට මේ ළමයාල බලපු ගමන් මේ ළමයාල ඔටිසම් කියලා කියන්න බෑ. ඒ කියන්නේ පෙරුමෙන් මේ ළමයාල සාමාන්‍ය ළමයාවල වගේ තමයි ඉන්නවා. ඒ වුණාට මේ ළමයාලගේ කැසිරීම ගොඩක් වෙනසක් තියෙනවා. සාමාන්‍ය ළමයාලතක බලනකොට ගොඩ කැසිරීම වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මේ ළමයාල අනිත් ළමයාලතක එකතු වෙන්න ගොඩක් තුන තනියෙන් ඉඳ බලනවා. ඇස් බලන ඇස්සෙන් ඇස් බලලා කතා කරන්න, ඒ කියන්නේ ඐ කන්ටෙක්ස් නෑ මේකලංගාව. කියමුකෝ උදාහරණකට මේ ළමයාලගේ නම කතා කරලා කතා කරුවොත් ඒගොලු ඒකට රෙස්පොන්ස් දෙන්න, ඒ අපිය බලන්න, ඒගොලු ඒගොල්ලන්ගේ පාඩුවෙන් ඒගොලු ඉන්නවා. ඒ වුණාට අතන දැනගන්න පුළුවන් මේ ළමයාලක කන හොඳටම අහිනවා, ඇස් හොඳටම පේනවා. ඒ වුණාට මේ ළමයාල ගණන් ගන්න, අපේ කතා කරනකොට ඒගොලු රෙස්පොන්ස් කරන්න. දොස්තර සින්නයා දේවානන්ද ඔටිසම් රෝගයෙන් කුඩා දරුවන් බේරා ගැනීමේ අතිශය දැවැන්ත නිහඬ මෙහෙයුමක නියැලෙන්නකි. බොරලැස්ගමුව කැස්බෑව පාරේ අංක 182න් පහදරන ස්ථානයේ ඔහුගේ වෛද්‍ය ස්ථානය පිහිටා තිබේ. කවුරුත් දැන්න ඇත්තටම කොඩ දෙමෝපියෝට සාමාන්‍ය ළමයා ඉන්න දෙමෝපියෝ ඒක මේ මෙතන තියෙන කැටලුවකාර. ඒ කියන්නේ මේ ළමයාල්තක ඒ දෙමෝපියෝ වෙන දුක් කවුරුත් දැන්නේ. ඒ කියන්නේ මේ දෙමෝපියෝ කොයි තැනකට කියමුක එක ෆන්ක්ෂන් එකට හරි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකට මේ ළමයා ගෙනියන්න බැරි තත්ත්වෙන් ඉන්නවා. හේතුව මොකද? අපේ සමාධි දැන්නේ මේ මේ මේම මේ ළමයාට ප්‍රශ්න තියෙනවා කියලා ඒගොලු මොකද කරන්නේ? මේ දෙමෝපියෝට බහිනවා. මේ ළමයා හදන්න දැන්නේ, ළමයා කොහොමද හදන්නේ කියලා දැන්නේ නැතුව මේ ළමයාට වැරදි අවබෝධ දීලා තිනවා, වැරදි විදියට හදලා තිනවා කියලා. ඒ වුණාට මෙතන දෙමෝපියෝක වැරදක් නැහැ. මෙතන ළමයාලට හැටලුවක් තියෙනවා, ළමයාට ප්‍රශ්න තියෙනවා. ඒකට තමයි කියන්නේ සයිල් ඉස් නොට් අ ප්‍රොබ්ලම්, සයිල් හැස් අ ප්‍රොබ්ලම්. ඔටිසම් රෝගී දරුවා බාහිරින් කිසිදු රෝගයක් නොපෙන්වයි. ඔහු සාමාන්‍ය දරුවෙකුටත් වඩා නිරෝගී සම්පන්න බවක් පෙන්වයි. නමුත් ඔහුගේ මනසේ ක්‍රියාකාරීත්වය තුළ සාමාන්‍ය නිරෝගී ලක්ෂණය දක්නට නැත. ඊට පස්සේ මෙයාගේ මේක බිහේවියර් ඔක්කොම චේන්ජ් වුණා. අපි මේ ගෙදර ඉඳලා ඉඳලා බලනකොටම මෙයාගේ ඔක්කොම අප්සෙට්. මේ වයිෆ්ලා අම්මට ඔක්කොම මේක අප්සෙට් වුණා. ඊට පස්සේ අපි හිතුවා මේක මේ ලංකාව කවුරුත් නැත්නම් මේක ඉන්දියාවට ගෙනියමු කියලා. ඊට පස්සේ තමයි යාළුවෙක් කෙනෙක් කිව්වා මේ වගේ මේ ඩොක්ටර් කෙනෙක් පිළියෙන්දලා ඉන්නවා. ඔය තුට්ට මේක ගැන පෙන්නන්න ඩොක්ටර්ට. ඊට පස්සේ අපි මේක ඩොක්ටර්ට ආවිල්ල මේක ඇපොයින්ට්මන්ට් අරගෙන ඩොක්ටර්ට ආවිල්ල මෙයා පෙන්නවා. මෙයා ඩොක්ටර් කෙලිම කිව්වා මෙයාට මේ වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. මෙයාට මේම තමයි කරන්න වෙනවා, ඕකලම් මේම කරන්න කියලා. ඊට පස්සේ මේක මාස 6ක් විතර මේක දැන් ඩොක්ටර්ට පෙන්න. දැන් මේක භාගයට භාගයක් මේක චේන්ජ් වුණා දැන්. මේ අසහාය ඉසිවරයා කරනු ලබන්නේ අතිශය දැවැන්ත සමාජ සත්කාරයකි. ඇතනම් වෛද්‍යවරයෙක් කියන්නේ දෙවි කෙනෙක් හා සමානව අපි සලකනවා. ඒ වචනෙටම ගරු කරන්නේ එතුමා මේ දරුවන් වෙනුවෙන් තමන්ගේ වෛද්‍ය වෘත්තිය පවා දෙවනිකට එම දරුවන්ට පියෙක් හා සමානව නිරන්තරයෙන්ම රැකවරණය ලබා දෙනවා. විශේෂය වන්නේ එම දරුවන්ගේ හැම චිකිත්සාවක්ම වෛද්‍යතුමා අතින් සිදුවන අවස්ථාවන් තමයි මෙතන විශේෂත්වයක් වන්නේ. දොස්තර සින්නයා දේවානන්ද දැඩිව පවසන්නේ ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවාට
ලබා දිය යුතු හොඳම ප්‍රතිකාරය ආදරයත් කරුණාවත් බවයි. But what today school? How is the school today? Okay. Okay. No university. No. Right. What about today lunch? Lunch I had it in school. මේ ළමයලට අපි බේත් කරනවා. බේත් කරන්නේ කියන්නේ බේත් මෙඩිසින් මොකුත් දෙන්නේ නැහැ. ඉන්ටර්නලි මෙඩිසින් මොකුත් දෙන්නේ නැහැ. බේත් මොකුත් දෙන්නේ නැහැ. ඒ වුණාට මේ ළමයාට තෙරපි සිස්ටම්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ තෙරපි සිස්ටම් කියනකොට ඔකියුපේෂනල් තෙරපි, බිහේවියර් තෙරපි, ස්පීච් තෙරපි ඒ වගේම ගොඩක් තෙරපි සිස්ටම් තියෙනවා. ඒක ඊට වඩා අපි දැනකේ අපි කරන්නේ සමහර වෙනස් විදියට මේ ළමයාට බේත් කරනවා, ට්‍රීට්මන්ට් කරනවා. කරනකොට ගොඩක් අපිට ඉම්ප්‍රූවමන්ට්ස් ආවිලා තියෙනවා මේ ළමයාලක. ඉතින් ඒ ළමයාල අර ඔටිසම් බබාල ඉස්සර ඔබ්සර්ව් කරන්න ඕනේ. ඔබ්සර්ව් කරලා ඒ ළමයාල එක එක ළමයාල එක එක විදිය. ඒ කියන්නේ ඒ කියන්නේ ඔටිසම් කියන්නේ එක වසන. ඒ යටෙන් තියෙන ළමයාල බලනකොට එක ළමයා එක විදිය. ඔක්කොමල එක විදිය කියන්න බෑ. ආදරය, කරුණාව, මෛත්‍රිය තුලින් ප්‍රතිකාර කර ඔහු වෙතින් සුවය ලද කුඩා දරුවන් රාශියකි. අද ඔවුන් සාමාන්‍ය දරුවන්සේ සමාජගත වී ඇත. වයස දෙකේදී විතර අපි බබාගේ ඩිලේ, ස්පීච් ඩිලේ එක දැනගත්තේ. අපි ඩොක්ටර්ස්ලා ගාවට කීප තැනකම අපි ගියා, බැලුවා, බලලා මේ අපිට මේ අපි ස්පීච් කරන මේ තෙරපි කෙනෙක් ගාවට නාවල ගියා මුලින්ම. එහෙදී මාස 6ක් විතර ගියාම තමයි අපිට මේ අනුරාධ මිස් එතන ඉන්න කෙනෙක්ගෙන් අනුරාධ මිස්ව කන්ටැක්ට් වුණේ. ඒතරින් අපි මෙහෙට ආවිල්ලා දැන් අවුරුදු 3 විතර ඔසිල්මෝ සෙන්ටර් එකට අපි ආවේ. දැන් අවුරුදු 5ක් වෙනවා අපේ බබාට. දැන් අපේ බබා නෝමල් ස්කූලුත් යනවා. දැන් හොඳටම හොඳයි බබාගේ බිහේවියර්ස් හැමදේම හොඳයි. මෙහෙදී තමයි හොඳටම ගොඩ නැගුණේ අපි මේ සෙන්ටර් එකේදී. මුලින්ම අපි ආවේ අවුරුදු 2 බබා. ඒ දවස්වල කතා කරන ළමෙක් නෙමෙයි මගේ පුතා. පස්සේ අපි මෙතනට ආවට පස්සේ තමයි මේ කාලයක් ඇවිල්ලා තමයි මේ ප්‍රතිකාරත් එක්ක තමයි හොඳ වුණේ. දැන් ඇත්තටම සන්තෝසයි. ඇත්තටම මේක පිනක් එක විදියකින් බලනකොට. මොකද මේ ආයතනයට ආවට පස්සේ තමයි මේ තත්ත්වයට ආවේ. මොකද මේ ඩොක්ටර් හුඟක් මහන්සි වුණා. ඇත්තට මුල් කාලේ එක වචනයක්වත් කතා කරන්න නැති ළමෙක්ව මුකුත් වෙන ප්‍රශ්න තිබුණෙත් නෑ. අපේ බබට මේ කන් ඇහෙන්නේ නැති, ඇස් පේන්නේ නැති ප්‍රශ්නයක් තිබුණෙත් නෑ. ඉතින් හුවා මහන්සි වෙන්න වුණා මේ තත්ත්වයට ගන්න. අපිත් එකතු වෙලා වැඩකරුව තමයි මේ ළමයාව අනිවාර්යම හොඳ කරන්න පුළුවන්. නැත්තුව අපි විතරයි තනියෙන් කරන්නම බෑ. ඒ හේතුව අපිතක ළමයා පය දෙකක් පය තුනක් ඉන්නව නම් දෙමෝපියෝතක ඉන්නේ පය 20ක් 21ක් දෙමෝපියෝ ගෙදර ඉන්නේ. එහෙනම් කවුද ගොඩක් මාන්සි වෙන්න ඕනේ? දෙමෝපියෝ ගොඩක් මාන්සි වෙන්න ඕනේ. එහෙනම් ඒ වුණාට මෙතන තියෙන සමහර දෙමෝපියෝ ගොඩක් මාන්සි වෙනවා. මම ඇස් වලින් දැකලා තියෙනවා සමහර දෙමෝපියෝ එච්චර මාන්සි වෙන්න බැරි තත්ත්වෙන් ඉන්නේ. හේතුව මාන්සි වෙන්න බැරි තත්ත්වේ කියනකොට සමහර වෙලාවට ඒගොල්ලෝ රස්සාවේ. ඒගොල්ලෝ සමහරට තාත්තා අම්මා දෙන්නම වෙලට යන මිනිස්සුත් ඉන්නවා. ඒ වගේ දෙමෝපියෝ ගොඩක් මේ ළමයාලටක වීදම් කරන වෙලාව මති. ඒක නිසා මොකද වෙන්නේ? මේ ළමයා තම තම පල්ලියට යන්න පුළුවන්. ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන්ට දැවැන්ත වෛද්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීම දොස්තර සින්නයියා දේවානන්දගේ ඒකායන අරමුණයි. මගේ බලාපොරොත්තු අතන අපේ බලාපොරොත්තු තියෙන්නේ හොස්ටල් කියනකොට සාමාන්‍ය නෝමල් හොස්ටල් වගේ. මට ඕනේ මේ ළමයාලට සාමාන්‍ය ළමයාලට දෙන අයිතිවාරක් ඔක්කොම දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හොස්ටල් කියනකොට හොස්ටල් නෝමල් විදියට කරන හොස්ටල් නෙමෙයි, සුප්‍රි හොස්ටල් වගේ. ඒ කියන්නේ මගේ හිතෙන් තියෙනක 5-star හොටෙල් වගේ හොස්ටල් එකක් හදන්න ඕනේ. මේ ළමයාට සම්පූර්ණ අයිතිවාසිකමක්. ඒ කියන්නේ ස්විමින් පූල් ඉඳලා ඔක්කොම. ඒ කියන්නේ ඉන්ඩෝර් ගේම්, අවුටෝර් ගේම්, ග්‍රවුන්ඩ් එකක් තියෙන්න ඕනේ, සෙල්ලම් කරන්න ඕනේ. ඒ ළමයා උදේ නැහිටකම ඉඳලා නැහිටල ඒ ළමයාට සම්පූර්ණ. ඒ කියන්නේ ලයිබ්‍රරි ෆැසිලිටීස් තියෙන්න ඕනේ, ස්කූල් තියෙන්න ඕනේ. ඒ ඔක්කොම තියලා ඒ ළමයාල සාමාන්‍ය ළමයාල කැමදාම මොකද කරන්නේ කියලා ඒ දේවල් අපි ඇතුලේ ඒ දේවල් ඔක්කොම තියාගෙන ඒ ළමයාල ඒ පැත්තට ඕමනාව කරලා ඒ ළමයාලට ඔක්කොම පුරුදු කරලා ඒ ළමයාල එළියට දාන්න ඕනේ.
ಜಾತಿ ಆಗಮ್ ಕಿಸಿದು ಭೇದೇಕಿ ತೊರವ ಅಸರನ ದೂದರುವಾಣ್ಗೆ ಅನಾಗತೆ ಆಲೋಕ ಮತ್ಕರನ ದೋಸ್ತರ ಸಿನ್ನಯ್ಯ ದೇವಾನಂದ ಅಪಗೆ ಗೌರವ ಸಮ್ಮಾನೇಟ ಪಾತ್ರವು ವೀರವರೇಕೇ.